समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मस्तवनकालो अयं वदन्ता धम्मस्तवनकालो अयं वदन्ता धम्मस्तवनकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स खतमेच भिक्खवे आसवा पटिसेवना पहातब्भा इद भिक्खवे भिक्खु पटिसंका योनिसो चीवरं पटिसेवति यावदेव सीतस्स पटिघाताय उन्हस्स पटिघाताय दंस मकस वाता तप सिरिन सप संपस्तानं पटिगाताय याव देव हिरिकोपीन पटिच्छा दनत्तं ती ए अपगे शास्त्रू सम्मा संबुदुरजानन वहन्सेट अप हेमदिनागेम नमस्कारे वेवा पिनोत्नी अद दहम कोट्टासे तमाई पटिसेवना पहा तब्बं केन दहम पर्याय मे लोके बुद्धस्रावके क्विदियत अपगे शास्त्रून वहांसे अपे जीवितेत वग किवा उन्हांसे अपे जीविते पिलिबंद अपे आध्यात्मिक पटिपाटिय पिलिबंद उन्हांसे अपव उद्योगी मत कला पिनत्नी बुद्रजानन वहांसे हरी पुदुमाई स्रावक्यांगे जीवित दिहा बालपु विदिय समहर विलावट श्रावक्यान दैडिलेस गैटलु वलट मुहुन देन कोट हेतु सहित वै गैटलु निराकरने करला दरमी पैत्तते यान्न पार पिन्नला दुन्यापगे बुद्रजानन वहांसे मां उकट देशनाव आरंभे बहुम वेदगत सिद्ध्याक्यान उपदानो कुमार काश्यप महारहतन वहांसे की माऊ एतुमिय पैविदि जीविते देन कोट दानिने कुसे दरुवे किन्नो कियला कोहमहारी जीविते वैरदीला निगंटनाद पुत्तगे आरामेक तमाई पैविदु वेला तीयेन्ने मुकद गोडाक दिनेकुट उमनाव तिब्बे कोहमहारी पैविद्द हदागन्न मिसक मे धर्मवादीन कवुद अधर्मवादीन कवुद बुदुरजानन वहन्सेगे धर्मयेट पैहेन विदियट धर्मये देशना करन्ने कवुद मेवा हेव्वे नैहे ए अयट पोदु अदहसक तिबुने बुदुरजानन वहन्सेगे बुद्ध शासने मत दायाद वुनु सबै श्रावकेक विदियट पैविदि जीवितेट एलंबीमाई अद उनत् एहेम तियेन अय इन्नवा गोडाक दिनेक पैविदि वेनकोट ए पैविदि वेन अवस्थावे ए अय जीविते दिहा नैवत वतावक हैरिला बलनकोट तमन तोरगत तैन पिलिबंद प्रश्न करन तमन तोरगत तैन पिलिबंद गैटलु मतु वेन विदियट पैविद्दट आपु अय अपट मुन गहेनवा एक ए पैविदि वेच्च अयगे गैटलुवक नेमेयि ए अय उत्साह करन्ने कोहोम हरि पैविद्दट एन्न නමුත් පැවිද්දට එන ශ්‍රාවකෙක් වඩා ප්‍රවේශමින් පැවිද්ද පිණිස වඩා හොඳ තැනක් වඩා ගැළපෙන තැනක් හොයාගන්න දක්ෂ වෙන එක ඉතාම වැදගත් දෙයක්. පින්වත්නි කුමාර කාශ්‍යප මාතාව පැවිදි ජීවිතයට ඇවිල්ලා ඉන්නකොට ඇයිගේ කුස මෝරා වැඩෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ කුසේ දරුවෙක් වැඩෙන්න පටන් ගත්තා. ඉතින් මේ කාරණේ එහෙන් මෙහෙන් කසු කුසුවක් ගියා මේ ආරාමයේ පුරාවට. මොකද ආරාමයේ හිටිය සියලු කාන්තාවෝ අතර මේ පිළිබඳ ඇය දිහා විරෝධාකල්පයකින් බලන ගතියක් පේන්න තිබිලා තියෙනවා. අවසානයේ කමක් නැහැ අපි දේවදත්ත භික්ෂුව ළඟට එක් කරගෙන යමු කියලා. මොකද මේ අය දේවදත්ත භික්ෂුවට ගරු කරපු පිරිසක්. ආරාමෙන් දේවදත්ත භික්ෂුව වැඩ ඉන්න පරිබාහිර ආරාමයට එක් කරගෙන ගිහින් මේ සිද්ධිය කිව්වහම දේවදත්ත භික්ෂුව හොඳට මේ කුමාර කාශ්‍යප මාතාවගේ හිසේ ඉඳලා පාසටහන් දක්වාම බලලා කිව්වා නුඹ ජීවිතේ වරද්දගෙනයි තියෙන්නේ
එනිසා වහාම ආරාමේ තියාගන්න එපා කිව්වා ආරාමෙන් නිරපන්න කිව්වා. ඉතින් මේ භික්ෂුණි ආරාමෙන් නිරපුවා නමුත් පැවිද්ද අතහරින්න කැමැත්තක් තිබුණ නැහැ. පැවිද්ද තුල තව දුරටත් දායාද වෙලා සංසාර දුක නිමා කරගන්න යොමනාව තියෙන්නේ. ඒ නිසා එතුමිය ගිහි ජීවිතයට කැමැත්තක් හදාගන්නේ නැතුව අපහසුවෙන් අපහසුවෙන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආරාමයට පැමිණියා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ කාරණේ සැලකලා ස්වාමීනි මගේ අතින් වරදක් වුණේ නැහැ. හැබැයි මගේ කුසේ දරුවෙක් මෝරගෙන වැඩෙනවා කියලා මගේ කුස වැඩෙන විදියට තේරෙනවා. මට දැනෙනවා දරුවෙක් කුසේ වැඩෙනවා කියලා. හැබැයි ස්වාමීනි මම මේ ජීවිතය තුලදී බ්‍රහ්මචර්යාවටම දායාද වෙලා හිටියා මිසක් මම ජීවිතේ සීලය අපිරිසුදු කරගෙන මගේ ගුණධර්මවල පරිහානියක් හදාගත්ත කෙනෙක් නෙමෙයි. මම දැන හෝ නොදැන වරදක් වුණා කියලා මට වගක් නැහැ. මෙහෙම කියද්දී පින්වත්නි මේ භික්ෂුණියගේ සිදුවීම භාග්‍යතුන් වහන්සේ බොහොම පිරිසිදුව දකිනවා. නමුත් හේතු සහිතවම මේ ලෝකයා ඉදිරියේ කරුණු පැහැදිලි කරන්න ඕන නිසා ඒකෙන් බුදුරජාණන් වහන්සේට විශේෂ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ භික්ෂුණියට ගැටලුවක් වේවි කියලා හිතාගෙන මේ භික්ෂුණියගේ ධර්ම මාර්ගයේ පූර්ණේ කර ගැනීමේදී මේ භික්ෂුණීන් වහන්සේලා ඉන්නේ සංස්ථාව තුල ඇයට විවිධාකාරයේ සම්බාධක ඇති වේවි කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ පරීක්ෂා කරන්නට කමිටුවක් පත් කරලා තියෙනවා. ඇතරම විශාකාවට කියලා තියෙනවා මේ ගැන හොයලා බලන්න කියලා. විශාකා මේ ගැන හොඳට හොයලා බලලා අවසානයේ විශාකාව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ භික්ෂුණිය බොහොම සිල්වත් කෙනෙක්. මේ භික්ෂුණිය හොඳට ගුණධර්ම දියුණු කරන කෙනෙක්. මේ වෙලා තියෙන පුරාණ සිද්ධියක්. ඇයි පැවිදි ජීවිතයට එන්න කලින් වෙච්ච සිද්ධියක්. ආ එහෙමනම් කමක් නැහැ. එහෙමනම් භික්ෂුණී ආරාමයේ ඉඳලා දරුවත් හදාගෙන ඉන්න කිව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මයේ හුරු කරන්නාපු ශ්‍රාවකයා කෙරෙහි මොනතරම් වගකීමක් දරනවද? හරි පුදුමයි ශ්‍රාවකයන් දිහා බුදුරජාණන් වහන්සේ සානුකම්පිතව අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ බලපු විදිය හරි පුදුමයි. ඉතින් අන්තිමටම දරුවා වැඩිවියට පත් වෙනකොට ධාරක ස්නේහය විසින් ඇයිගේ බඹසර සීලය යට කළා. ගුණධර්ම යට කළා. ධාරක ස්නේහය විසින් ඒ දරු සෙනෙහස නම් වූ කාම බැම්ම ඇයිගේ පැවිද්ද තුල ධර්මයක් රෝපණය කරගන්න අවස්ථාව හදලා දුන්නේ නැහැ. ඇයට දරු දුක නිසාම දැන් මේ කුමාර කාශ්‍යප හාමුදුරුව එක ආරාමයක පැවිදි වුණා. දැන් දරුව දකින්න බැරිකම නිසාම හඬ හඬා පිණ්ඩපාතේ ගිහින් තියෙන්නේ. අනේ මගේ දරුව දැකගන්න නැහැ නේද කියලා. ඈතින් කුමාර කාශ්‍යප හාමුදුරුව දකිද්දී මගේ පුතේ කියලා දුවගෙන ගිහින් තියෙනවා පිටිපස්සෙන්. මගේ පුතේ කියලා දුවගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල අවංකව ධර්මයක් දියුණු කරගෙන ඉන්න කැමැත්තෙන් ධර්මයක් දියුණු කරගෙන ඉන්න මේ කුමාර කාශ්‍යප හාමුදුරුව තමන්ගේ මව්ගේ සිහිය උපද්දවන්න ඕන කියලා හිතාගෙන ඒ මොහොතේ උන්වහන්සේ මගේ පුතේ කියලා තමන්ව සිප වැළඳ ගන්න හදද්දී පිටිපස්සට ගිහින් තියෙනවා ටිකක්. මම කොහොමද පුතා වෙන්නේ කියලා අහලා තියෙනවා. මෙන්න මේ වචනයත් එක්ක මේ භික්ෂුණීගේ හිත තැලෙනවා. ඒත් එක්කම විහාරයට ගිහින් මේ සියල්ල තුල අනිත්‍ය ස්වභාවය, දුක පවතින ස්වභාවය, මම මගේ මගේ ආත්මය කියලා වසඟේ පවත්වන්න පුළුවන් මොනවද ලෝකේ තියෙන්නේ කියලා මේ මොහොතේ කලකිරීමත් එක්ක දරුවා Tamanව පිළිගatti නෑ අම්මා විදිහට. ඒ අම්මා විදියට නොපිළිගැනීම නිසාම ධර්මයට ඇවිල්ලා ටික කාලෙකින් අවිද්‍යාව නැසලා ධර්මයේ පිහිට හදාගත්තා. දැන් මට මේ කියන්න උවමනාව තිබ්බේ බුදුරජාණන් වහන්සේ තරම් අපගේ ජීවිතේ වගකීම ගත්ත ශ්‍රාවකයා දිහා සානුකම්පිතව අනුකම්පාවෙන් බලපු ශාස්ත්‍රූවරයෙක් ලෝකේ නැහැ. එවැනි ශාස්ත්‍රූවරයෙක්ගේ පණිවිඩය තුල අන්තර්ගත වන බොහොම වැදගත් එවැනි ශාස්ත්‍රූවරයෙක් සරණ ගිය ශ්‍රාවකයන් විදියට අපේ ජීවිතේට විශාල වැදගත්කමක් තියෙන දහම් කොට්ටාසයක් තමයි බුදුරජාණන් වහන්සේ පටිසේවනා පහ තබ්බං කියන
ධර්ම පරියායෙන් අපට පැහැදිලි කරන්නේ කතමාච බික්කවේ ආසවා පටිසේවනා පහතබ්බං පින්වත් මහණෙනි සිව්පස පරිහරණයෙන් පහකල යුතු කෙලස් තියෙනවා ඒ කියන්නේ පින්වත්නි අපේ ජීවිතේ පරිහරණය කරන දේවල් නිසා ඒ පරිහරණය කරන දේවල් මුල් කරගෙන අපේ ජීවිතේ ඕනම වෙලාවක කෙලස් ඇවිස්සෙන්න පුළුවන් ඒක ගිහියෙකුටත් සාධාරණයි ඒක පැවිද්දෙකුටත් සාධාරණයි ඕනෑම ශ්‍රාවකෙක්ගේ ජීවිතේ පරිහරණය කරන දේවල් මුල් කරගෙන අකුසල් වැඩෙන්න බැරිද අකුසල් වැඩෙන්න පුළුවන් දැන් පරිහරණය කරන දේවල් කියලා මෙතනදී මතක් කරන්නේ සාමාන්‍ය ගිහියෙකුට නම් ආහාර පාන ඇඳුම් පැළඳුම් බෙහෙත් තෙත් නිවාස වගේ වාසස්ථාන මෙන්න මේ කාරණා හතර වෙනුවෙන් තමයි මිනිස්සු මේ ලෝකයට පිවිසෙමින් නැවත නැවත ලෝකයේ ලුහුබඳිමින් නැවත නැවත තෘෂ්ණාවටම යට වෙලා කෙලෙස් ගංගාවකට විවෘත වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා කතමාච බික්කවේ ආසවා පටිසේවනා පහතබ්බං දැන් අපි මුලින් කතා කළා දස්සනා පහතබ්බං ආශ්‍රව දකින්න ඕන විදිය ගැන දැන් මෙතනදී භාග්‍යවතුන් වහන්සේ වදාරන්නේ අති බික්කවේ ආසවා පටිසේවනා පහතබ්බං නුවණින් සලකාගෙන සිව්පස පරිහරණය කරද්දී ශ්‍රාවකයා තුල මුණාකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ වැනි කටයුතු කිරීම තුල පරිහරණය කරද්දී වැඩෙන ආශ්‍රව නොවැඩෙන විදියට නුවණින් විමසමින් කටයුතු කරන්නේ කොහොමද කියන වගයි මෙතනදී භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙන්නේ පින්වත්නි කෙනෙක් මේ දේශනාව අහගෙන ඉඳලා කියන්න පුළුවන් හරි එහෙමනම් අපට කියන්නේ පරිහරණය කරන දේවල් වල ප්‍රමිතිය පරිහරණය කරන දේවල් වල වටිනාකම අඩු කරන්නද එහෙමත් නැත්නම් අපිට කියන්නේ කඩමළු අඳින්නද අපිට කියන්නේ දංකුඩ ටිකක් කාලා ඉන්නද අපිට කියන්නේ පැල්පතක ඉන්නද එහෙම කෙනෙක් කියන්න පුළුවන් එහෙම විමසන්නත් පුළුවන් පින්වත් නිහම එකක් නෙමෙයි මේ දේශනාවෙන් අපි ඔබට මතක් කරන්නේ ඔබ හොඳට තියෙන දේවල් උපරිම හොඳින් පරිහරණය කරන්න ඕන මොකද මේ ගෙවෙන ඉතාම ස්වල්ප කාලය තුල මොනතරම් කාලයක් ඔබට මේ ජීවිතය ධර්මයක් එක්ක මොනතරම් කාලයක් ඔබට මේ ජීවිතය තුල වාසය කරන්න වෙයිද එහෙමත් නැත්නම් ධර්මයේ පැත්තකින් තියන්නකෝ දරුවෝ එක්ක ගෙවල් දොරවල් එක්ක ඔබට කොයිතරම් කාලයක් ඉන්න වෙයිද දන්නේ නැහැ ඒ නිසා මෙහි සියල්ල හම්බ කරලා හිස්සතින් මියදෙනවට වඩා වටිනවා ඒ හම්බ කරපු දේවල් බොහොම සැහැල්ලුවෙන් පරිහරණය කරන එක මේ පරිහරණය කිරීම එහෙමත් නැත්නම් සේවනයේ තුල සිව්පස සේවනයේ තුල කෙලෙස් නූපදින විදියට පරිහරණය කරද්දී ඒ පරිහරණය කරන දේ ඉලක්කය අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙනවා අන්න ඒ ඉලක්කය පින්වත්නි අපි තේරුම් ගන්න ඕන ඒ ඉලක්කය තේරුම් අරගෙන අපි පරිහරණය කරන්න දක්ෂ වෙන්න ඕන දැන් මේ විග්‍රහයේදී භාග්‍යවතුන් වහන්සේ පළවෙනියෙන් මතක් කරනවා ඉද බික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවಂತಿ යාවදේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය දාංස මකස වාතාතප සිරින්සප සම්පස්ථානම් පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්ඡා දනත්තං කියලා පින්වත් මහණෙනි මේ සිව්පස සේවනීම් පහකල යුතු කෙලස් කියන්නේ මොනවද ඔන්න පළවෙනි කාරණේ කියනවා මේ ශාසනය තුල බුද්ධ ශ්‍රාවකයා භික්ෂුවක් නම් සිවුරු ආදිය පරිහරණය කරද්දී ගිහියෙක් නම් ඇඳුම් පැළඳුම් පරිහරණය කරද්දී ඒක තම තමාගේ ජීවිතේට ගලප ගන්න මොකද මේ පරිහරණය කරන දේවල් නිසා හරියට අපේ ජීවිතේ අකුසල් වලට විවෘත වෙන ගතියක් තියෙනවා. ඒතර සිව්පස සේවනය කරද්දී බොහොම සිහියෙන් පරිහරණය කරන විදිහයි අකුසල් වැඩෙන්නේ නැති විදියට කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් මෝරා වැඩෙන්නේ නැති ආකාරයකට පරිහරණය කරනවා නම් ඒ හැම ශ්‍රාවකෙකම පරිහරණය කිරීමේ ඉලක්කය බුද්ධ දේශනාවට අනුව දැනගෙන ඉන්න එක ඉතාම වැදගත්. සිව්පස් සේවනය කරද්දී පින්වත්නි මෙන්න මේ විදියටයි පරිහරණය කරන්න ඕන. සීතස්ස පටිඝාතාය. ඒතර මේ තමන්ගේ වස්ත්‍ර ඇඳුම් පැළඳුම් නුවණින් සලකා පරිහරණය කරද්දී ආ නිතර දිවා රාත්‍රී කල්පනා කරන්න ඕනලු
මම්මේ ඇඳුම් අඳින්නේ සීතල නැති කර ගන්නටයි. උන්හස්ත පටිගතාය. මම්මේ ඇඳුම් පැළඳුම් අඳින්නේ ඌෂ්ණේ නැති කර ගන්නටයි. දැන් සමහර රටවල් තියෙනවා සැහැල්ලු ඇඳුම් අඳින්න වෙනවා අධික උෂ්ණත්වයක් පවතින වෙලාවට. එතකොට යාගේ ඇඳුම් සැහැල්ලු කර ගැනීම තුල යා අපේක්ෂා කරන්නේ මේ ඌෂ්ණේ නැති කර ගන්නටයි. මේ ඇඳීමේ ඉලක්කය පින්නත් මේ එච්චරයි. සීතස්ස පටිගතාය උන්හස්ස පටිගතාය දාංශ මකස වාතාතප සිරින් සප සම්පස්සානං මෙසි මඳුරු ආදීන්ගෙන් සුලඟෙන් වැස්සෙන් ආරක්ෂා වීම පිණිස සර්පය ආදී සමහර ඇතැම් සත්තුන්ගෙන් Tamange ශරීරයට වෙන්න පුළුවන් හානිය අවම කර ගැනීමට මම මේ ඇඳුම් අඳින්නේ දාංශ මකස වාතාතප සිරින් සප සම්පස්සානං පටිගතාය මේ ඇඳුම් ඇඳීමේ තවත් ප්‍රමුඛ ඉලක්කයක් තියෙනවා යාව දේව හිරිකෝපීන පටිච්චා දනත්තං අඳින්නේ වෙන මොකටවත් නෙමෙයි තමන් ඇඳුම් අඳින්නේ ලැජ්ජා උපදවාගෙන ශරීර අවයව වසා ගැනීම පිණිසයි මම මේ වස්ත්‍ර සේවනය කරන්නේ කියන ඉලක්කය තමන්ගේ හිතේ තියාගෙනලු හැම බුද්ධ ශ්‍රාවකෙක්ම වස්ත්‍ර ඇඳුම් පැළඳුම් සිවුරු ආදී භික්ෂුවක් නම් පරිහරණය කළ යුතු වන්නේ මෙන්න මේ ආකාරයේ පරිහරණයක් මොකද්ද සීතල නැති කරගන්න ඌෂ්ණේ නැති කරගන්න මැස්සන්ගෙන් මඳුරන්ගෙන් හුළඟෙන් වැස්සෙන් සර්පයන්ගෙන් ආදී වශයෙන් ආරක්ෂා වීම පිණිස ලැජ්ජාව උපදවාගෙන වැසිය යුතු ආවරණය විය යුතු ශරීර අංගෝපාංග අවයව වසා ගැනීම පිණිස තමයි මම මේ වස්ත්‍ර පරිහරණය කරන්නේ දැන් ඔබ කල්පනා කරලා බලන්න ඔබ අඳිනකොට මේ ඉලක්කය ඔබට තියනවාද කියලා නැත්තම් ඒ නැතිකම නිසාම පින්වත්නි ඔබේ ජීවිතේ විශාල අවදානමකට වැටෙනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් තමයි කෙලස් මෝරාගෙන වැඩෙන්න පටන් ගන්නවා දැන් කෙනෙක් කියන්න පුළුවන් අඳින එක නිවනට සම්බන්ධ නැහැ අපි ඕන දෙයක් ඇඳගෙන ඉනවා කියලා දැන් ලංකාවේ එහෙම ශෛලියක් එහෙම හුරු වෙච්ච ගතියක් මිනිසුන්ට තියෙනවා අඳින විදිය බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා නැහැ ඕන දෙයක් ඇඳගෙන ඉන්න පුළුවන් පටාචාරාව ඇඳිවතත් නැතුව විහාරයට ආවා ඒ මිනිසුන්ට තේරෙන්නේ නැහැ පටාචාරාව මානසික රෝගී කාන්තාවක් විදියටයි ඒ ආකාරයෙන් විහාරයට ආවේ කියලා ඒ අයට තේරෙන්නේ නැහැ පින්වත්නි අද සමහර මිනිස්සු අඳින ඇඳුම් දිහා බැලුවට පස්සේ අපට තේරෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ ඉලක්ක කරපු අඳින එක නිසා කෙලෙස් ධර්මයන් ආශ්‍රව ධර්මයන් වැඩෙන්නේ නැති විදියට ඇඳුම් පැළඳුම් පරිහරණය කිරීමේදී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ ඉලක්කේ සමහර වෙලාවට එකම අංගයක්වත් සම්පූර්ණ වෙන්නේ නැහැ. සීතස්ස පටිගතාය සීතල නැති වෙන්නෙත් නැහැ. උන්නහස්ස පටිගතාය ඌෂ්ණේ නැති වෙන්නෙත් නැහැ. දාංශ මකස වාතාතප සිරින් සප සම්පස්සානං අඩුම මැස්සෙක්ගෙන් මඳුරෙක්ගෙන්වත් ඒ ඇඳුම් ඇඳට පස්සේ ආරක්ෂාවකුත් නැහැ. අන්තිමටම භාග්‍යවතුන් වහන්සේ වදාළ කාරණේ තමයි යාව දේව හිරිකෝපීන පටිච්චා දනත්තං සමහර මිනිස්සු ඇඳගෙන එන විදිහෙන් තේරෙනවා ලැජ්ජා බයකුත් අහලකවත් පේන මානෙකවත් නැහැ කියලා. පින්වත්නි නුවණින් සලකා ඇඳුම් පැළඳුම් පරිහරණය කරන්න බැරි වුණොත් එහෙම එයාගේ ජීවිතේ සමහර විට අමාරු වෙටෙන්න පුළුවන්. ගොඩාක් ඔය කාන්තාවෝ සමාජයේ පිරිස ඉදිරි අපහසුතාවයට පත් වෙන අවස්ථා අපි හරියට දැකලා තියෙනවා. දැන් සමහර වෙලාවට අපි පුරුදු වෙන්න ඕන පින්වත්නි දෙමව්පියන්ගේ හිට දරුවන්ටත් පුංචි කාලේ ඉඳලම මේ අපේ ආචාර ධර්මවල ආකෘතිය පැහැදිලි කරන්න ඕන. අම්මා කෙනෙක්ගේ යුතුයකම අම්මා කෙනෙක්ගේ වගකීම කියලා හිතන්න එපා. දරුවට කැම ටික කවලා කැමැති දෙයක් ලබා දීලා පරිහරණය කරන්න ඕන දෙයක් ලබා දීලා Tamange පාඩුවේ ඉගෙන ගන්න දෙයකට උදව්පකාර කරගෙන ඉන්න එක අම්මා කෙනෙක්ගේ වගකීම කියලා හිතන්න එපා. දැන් අද නම් මේ ඇඳුම් පැළඳුම් බෙහෙත් හේත් වාසස්ථාන කෑම බීම වලට ආමතරව අද තවත් සැලකිලිමත් විය යුතු ප්‍රධාන දෙයක් තියෙනවා ඒ තමයි තම තමන්ගේ ජංගම දුරකථනය. මොකද ඔය තමන්ගේ අතේ තියෙන ජංගම දුරකථනය තමයි අසත්පුරුෂයෙක් විදියට තමන්ගේ ගුණධර්ම වලට තට්ටු කරන්නේ. ඒ කාලේ අසත්පුරුෂයෙක් කියලා අපි කිව්වේ මේ සමාජයෙන් පුද්ගලයාව නොමනා පැත්තට අයහපත පැත්තට අසත්පුරුෂකම් වලට යොමු කරන තැනැත්තා. අද වටපිටාවින් අල්ලපු ගෙවල් වලින් ගමින් පාසලින් එහෙමත් නැත්නම්
तमंगे पांतिकांबरे तुलिंग नगरे दारुए क्विनासविंद मूलाश्र होया नवश्य ने दारुआगे गुणधर्म वलट दारुआगे चर्यावलट हिरिहरकरन मूल साधके पिन्वत्नी दारुआगे आते माई एंगिली तुडु अतर माई तीन्ने तो अद अतिरेक परिहरणे करन देवल गेन तितान्नो नमुत मे देशनावे प्रधान इलाके भाग्यवतुन हंसे पटिसेवन अपहातब्बं परिहरणे किरीमिन आश्रव नोयडन विधियट परिहरणे करन्ने कोहमद यनुविन वदाल दहम कोट्टासे विवृत किरीम एमन अंदीन कोट मिन्न मे इलाकेट अंदीन्नोन तर मे इलाकेट अंदीम तुल तमाई ए पुद्गले आट अंदीनेक निसा यम किलेसयक वेडेनवनं यम आश्रवयक मोरागनिनवनं किलेस उपदिनवनं मिन्न मे इलाकेट अंदट पस्से अंदीन दे निसा किलेस उपदिन्ने नै ईलंगट भाग्यतुनांसि वदारेनवा पटिसंका योनिसो पिंडपातं पटिसेवामि आहार पान गान्न कोट भिक्षुवक्नं दानमान टिक सपेया गान्न कोट नुवनीन विमसा दानमान टिक परिहरणे कर गान्न बेरी उनोत ए नुवनीन विमसा परिहरणे करान नेति भोजने निसा ए भिक्षुवक् तमारु वेटेन्न पुलुवां गिहिस्रावकेक् नं ए गिहिस्रावकेयक् तमारु वेटेन्न पुलुवां कोहोमद आहार पान गान्न इलाक्यक सपयागान्नी भाग्यतुना चपट वदारण आहार पान गान्न कोट दिवारात्रि मिन्न मिबंधु कल्पनावा खदागान्नोन पटिसंका योनिसो पिंडपातं पटिसेवन्ति नेवद वायन मदायन मंडनायन विभूषनाय यावदेवीमस्तकायस्तितिया आहार पान गान्न कोट पिन्वत्नी नुवनिन सलकागिनम आहार पान गान्नोन इतोटे आ कल्पना करनवा नेवद वायन मदायन मंडनायन मी आहार पान गाने एंगहदा गांड निमी मी आहार पान गाने सिल्लंकरांडत निमी एवगेम मी आहार पान गाने एंगे पाते हाये पेन्नांडत निमी तमिन मिहिम कल्पना करांडोन भाग्यतुनांसि वदाली बंधु कल्पना वक्तियन के नाट तमाई यम किने सिवपस सेवने कराद्दी परिहरणे कराद्दी अकुसल वेडेनवनंगे अकुसल वेडीम नतर कर गांड तीयन मिन मे विधियट कल्पना करन श्रावकेयकुट कियलाई බුදුරජාණන් වහන්සේ අපට වදාළේ ඒ වගේ මෙයා කල්පනා කරන්න ඕන යාවදේව ඉමස්ස කායස්ස තිතියා මේ ආහාර පාන ගන්නේ ඇඟේ පතේ හයිය පෙන්නන්නත් නෙමේ ශරීරේ කෙට්ටු තැන් මසින් පුරවා ගන්න හිතාගෙනත් නෙමේ ඒ වගේම මේ ආහාර පාන ගන්නේ ලස්සන වෙන්න හිතාගෙනත් නෙමේ කය පවත්වා ගැනීම පිණිසයි මොකටද ආහාර ගන්නේ ඉමස්ස කායස්ස තිතියා යාපනාය විහිං සූපරතිය කය පවත්වා ගන්න එකයි ඉලක්කේ තියෙන්නේ ජීවත් වීමයි ඉලක්කේ තියෙන්නේ වෙහෙස නැති කර ගැනීමයි ඉලක්කේ තියෙන්නේ තමන්ගේ ජීවිතය තුළ වේදනා නැති කර ගැනීමයි ඉලක්කේ තියෙන්නේ එතකොට පහසුවෙන්ම යහපත්තු මේ ජීවිතේ පවත්වාගෙන යාම පිණිසයි ආහාර ගන්නේ කියන අදහසින්ලු ආහාර ගන්න ඕන දැන් අද ඔය ඉලක්කේට ද ආහාර ගන්න එන් අපි ගොඩක් වෙලාවට කියනවා ගොඩක් දෙනෙක්ගේ ජීවිතවල ධර්ම මාර්ගයක් වැඩෙන්නේ නැත්තේ ප්‍රතිපදාවේ තියෙන අරුබුද නිසා කියලා. දැන් සමහර වෙලාවට කණ එකේ ඉලක්කේ දන්නේ නැත්නම් අඳින එකේ ඉලක්කේ දන්නේ නැත්නම් මේ සියලු දේවල් මූලික පදනමට අයිති කාරණා කෙනෙක් හිතන්න පුළුවන් මේවා සරලයිනි කියලා. නමුත් මේ කාරණා නැතුව නිවන් මාර්ගයේ පූර්ණේ කරගන්නවා කියනවා නම් ඒක කවදාවත් කරන්න බැරි වෙන්නේ නැති දෙයක් පින්වත්නි. आहार पान गोट अदट आवेनिक विधियट तपट कल्पना करेंट मनसिकारे करवागेम आहार गण कोट ए आहार गण विलाट पुलवां कल्पना करपत मगे अतटेम दक्वाम मीन निबंध कल्पना वा गण निवनट अदालताम स्वल्प कर्मस्थान सकस्कर देवी मे आहार पिंगान मगे अतट एमे अवस्ताव दक्वाम මේකට හේතු කීයක් නම් සකස් වුණාද සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බත්තිගානාවේ අපේ ගෙදර අම්මා උයපු නිසා අපේ බිරිඳ කෑම එක බැඳලා දුන්න නිසායි මගේ මේස උඩ කෑම එක තියෙන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන් අප තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ කෑම පිඟාන මගේ අතට එන අවස්ථාව දක්වාම කී දෙනෙක් දහඩිය අහලා ඇද්ද කී දෙනෙක් නිදි වරාගෙන පැල් රැකලා ඇද්ද කී දෙනෙක් මේ බත්තික වෙනුවෙන්
කඳුළු හලලා ඇද්ද මොකද අදත් අස්වැන්න විකුණ ගන්න බැරුව මිනිස්සු අප්‍රමාණ චිත්ත පීඩාවෙන් පසුතැවීමෙන් කඩා වැටෙමින් ඉන්න බව අපි දන්නවා කී දෙනෙක් නම් මේ බත්පිඟාන මගේ අතට එම දක්වාම ගුටි කාලා ඇද්ද මොකද සමහර තැන්වල තවමත් හරක් පාවිච්චි කරමින් කුඹුරු සීසන අවස්ථා ඒ වගේම මඩවන අවස්ථා ඒ වගේම කොළ පාගන අවස්ථා අපිට දකින්න ලැබෙනවා එතකොට එහෙමනම් ඒ ගවියෝ කී වතාවක් නම් මේ බත් ටික මගේ අතට එම දක්වාම ගුටි කාලා ඇද්ද මේ බත් ටික වෙනුවෙන් ඒ සියලු දෙනාටම මෙත්සිත වේවා කියලා අපට කෑම ටික ගන්න පුළුවන් නම් ඒ කෑම ටික ගැනීම තුලම තමන්ගේ ජීවිතයට විශාල යහපතක් වෙනවා බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුවක් නම් අනුන්ගෙන් නියැපෙන්නේ දානෙ ටික අරගෙන ඇවිල්ලා දානෙ ටික වළඳලා එතනම ඒ භික්ෂුව යම් වෙලාවක මෛත්‍රී සිත වැඩුවොත් ඒ භික්ෂුව ගන්න දාන පතට ණය නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා එතකොට ප්‍රධාන ඉලක්කයේ විදියට මම මේ ආහාර ගන්නේ නුවණින් සලකාගෙනමයි මම මේ දානි ගන්නේ කෑම ටික ගන්නේ ඇඟ හදා ගන්න නෙමෙයි සෙල්ලම් කරන්න නෙමෙයි ඇඟේ පතේ හයිය පෙන්වන්න නෙමෙයි ශරීරේ කෙට්ටු වෙන්න නෙමෙයි මස් පුරව ගන්න නෙමෙයි ලස්සන වෙන්න නෙමෙයි මගේ එකම ඉලක්කය මේ කය පවත්වාගෙන ජීවත් වෙන එක ඒ වෙනුවෙන් මට මේ ආහාරයේ උපකාර වේවා මේ ආහාරයේ තුලම මගේ පැරණි වේදනා සංසිඳේවා කියන අදිෂ්ඨානයේ සහිතව යම් කෙනෙක් ආහාර ගන්නවා නම් ඒ ආහාර ගැනීම තුල පින්වත්නි ප්‍රත්‍යවේක්ෂණාවෙන් සිව්පසයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ප්‍රහාණය වුණා කියලා කියන්න පුළුවන් කියනවා එතකොට මේ පරිහරණය කරන දේවල් නිසා ඔබේ ජීවිතයට අකුසල් වැඩෙන්නේ නැති විදියට පරිහරණය කරන්නයි බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වුවේ පින්වත්නි මේ ලෝකේ ගොඩක් වෙලාවට මිනිස්සු පරිහරණය කරන්නේ අවශ්‍ය දේවල්ම නෙමෙයි පරිහරණය කරන සියලු දේවල් මිනිසුන්ට අවශ්‍ය නැහැ නමුත් මිනිස්සු තියනවට ඇතිකමට පරිහරණය කරන බොහෝ දෙනෙක් ඉන්න බව අපට පේනවා ඒ අයගේ ජීවිතේ නැති එක ಗುಣධර්මයක් තියෙනවා ඒ තමයි ඒගොල්ල දියුණු කරගන්න ඕන ಗುಣධර්මය තවමත් ඒගොල්ලන්ගේ ජීවිතේ වැඩිලා නැති ಗುಣධර්මය තමයි සමජීවිකතාව සමජීවිකතාව කියලා කියන්නේ පමණ දැනගෙන ලෝකයේ සමානව ජීවත් වීමේ කුසලතාවය ජීවත් වෙන විදිය ඒ ඇත්තු දන්නේ නැ කියන එකයි දැන් නුවණින් සලකාගෙන පරිහරණය කරන්න බැරිකම නිසා පින්වත්නි ඒ අය විශාල ගැටලු බොහෝමයකට මුහුණ දෙනවා දැන් බලන්න මිනිසුන්ගේ ජීවිතයේ දිහා නුවණින් සලකාගෙන පරිහරණය කරන්න මේ ඉලක්කයේ තේරුම් ගන්න බැරි වීම නිසාම තමයි පුද්ගලයා තුල තණ්හාව මෝරාගෙන වැඩෙන්නේ මේ තණ්හාවට ප්‍රධාන හේතුව ඒක මොකද මේ කන දේවල් අඳින දේවල් වාසස්ථාන බෙහෙත්ේත් මේ සියල්ල වෙනුවෙන් තමයි මිනිස්සු මේ හැම දෙයක්ම කරන්නේ පින්වත්නි මිනිස්සු මේ පරිහරණය කරන දේවල් වල සීමාව දන්නේ නැති නිසා නැවත නැවත ඒ කාමයන්ුස්සේ ලෝකයට පිවිසෙන ලෝකයට බැසගන්න ලෝකයට කැමති වෙන ගතියක් තියෙනවා සමහර වෙලාවට නිදාගන්න නැතුව හරියට නිින්දක් නැතුව නිදි වරාගෙන ජීවිතේ ගෙවන්න වෙලා තියෙනවා මේ ඔක්කොම කරමින් පුද්ගලයා දඟලන්නේ පින්වත්නි සිව්පසය සපයා ගැනීමටයි නැවත නැවත තෘෂ්ණාව ඇති කරගන්නේ මේ සිව්පසය සපයා ගැනීමටයි එහෙමනම් මේ සිව්පසය කියන්නේ මානව වර්ගයාගේ ප්‍රධාන ඉලක්කගත කේන්ද්‍රීය කාරණයක් නම් මේ කාරණා නිතර නිතර අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙනවා නම් දිවා රාත්‍රී හැම වෙලාවකම අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙලා තියෙනවා නම් ඒ බද්ධ වෙලා තියෙන කාරණා මුල් කරගෙන ප්‍රවේශමින් පරිහරණය කරන්න අපි දක්ෂ නොවුනොත් හැම වෙලාවකම කුසල් වැඩෙන්න පුළුවන් හැම වෙලාවකම කෙලෙස් වැඩෙන්න පුළුවන් භාග්‍යවතුන් වහන්සේ වදාරනවා තණ්හා පටිච්ච පරියේෂණා කියලා පුද්ගලයා තුල මේ පරිහරණය කරන දේවල් වල ඉලක්කය දැනගන්න බැරි වුණාට පස්සේ එයා හැම වෙලාවකම ඇඳුම් පැළඳුම් ආහාර පාන බෙහෙත්ේත් වාසස්ථාන ආදී කාරණා පිළිබඳ සීමාවක් නැතුව ගවේෂණය කරන ගතියක් එනවා. ඔය හතර ආකාරයේ කාරණාවලට තමයි මිනිස්සු මේ නැහීගෙන වැඩ කරන්නේ. ඒ තුල මිනිස්සු මේ පරිබාහිර ලෝකයේ කෙරෙහි තණ්හාවක් හදාගෙන තියෙනවා.
තණ්හා පටිච්ච පරිේෂණ ඒ තණ්හාව නිසාම මිනිස්සු පරිේෂණ කරනවා ඒ කියන්නේ මිනිස්සු හොයන්න පටන් අරන් තියෙනවා පරිේෂණං පටිච්ච ලාභෝ ඒ හොයන මිනිසුන්ට තමයි ලැබෙන්නේ හොයන්න හොයන්න ලැබෙනවා ලාභං පටිච්ච විනිච්ඡයෝ ලැබීම නිසාම පින්වත්නි ලැබිච්ච දේ විනිශ්චය කරනවා විනිශ්චය කරනකොට මොකද වෙන්නේ විනිශ්චයං පටිච්ච චන්දරාගෝ අන්න බරපතල අරුබුදය විනිශ්චය කරන්න කරන්න පින්වත්නි හිතේ චන්දරාගයක් උපදිනවා ආසාවෙන් ඇලිලා යන ගතියක් හිතේ හට ගන්නවා චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං චන්දරාගයක් නිසා ආසාවෙන් ඇලීම නිසා තමන්ගේම කියලා හිත බැස ගැනීමක් හිත තුල බැස ගැනීමක් අත්දකින්න ලැබෙනවා ඒ බැස ගැනීම නිසාම පින්වත්නි එයා හිතෙන් ඒක අයිති කර ගන්න හදනවා ඒ හිතෙන් අයිති කර ගන්න හදන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා අජ්ජෝසානං පටිච්ච පරිග්ගහෝ අයිති කර ගන්න හැදීම මුල් කරගෙන පරිග්ගහං පටිච්ච මච්චරියං අයිති කර ගන්න උත්සාහ කිරීම හේතුවෙන් තමන්ගේ ජීවිතේ මසුරු බව වැඩිගෙන වැඩිගෙන එනවා ඒ මසුරු බව වැඩිගෙන එනකොට දැන් මේ රෝගේ උඩුදුවල ඉවරයි මච්චරියම් පටිච්ච ආරක්කෝ මසුරුකම නිසාම ආරක්ෂා කරන්න උත්සාහ කරනවා ආරක්කාදිකරණං පටිච්ච දණ්ඩ දානං සත්තා දාන කලහ විවාද විවාද තුවන් තුවන් මේ විදිහට ධර්මයේ දීර්ඝ වශයෙන් පැහැදිලි වෙනවා මේ මසුරුකම ආවට පස්සේ කලකෝලහල විරුද්ධවාදිකම් අවියායුධ ගන්නේවා නුඹ නුඹ වශයෙන් බැනගන්නේවා කේලම් කියනේවා බොරු බොරු කියනේවා අනේකාකාර දස අකුසල් වලට එයාගේ ජීවිතේ විවෘත වෙනවා දැන් බලන්න මේ පරිහරණය කරන දේවල් වල සීමාව දන්නේ නැති වුණාට පස්සේ අසීමාන්තිකව හොයන්න ගියාට පස්සේ ඒ සෙවීම නිසාම එයාගේ හිතේ තණ්හාව ඇති වෙලා නැවත නැවත සොයන ගතියක් මේ හිතේ තියෙනවා මේ නැවත නැවත සෙවීම නිසාම තමයි එහෙමනම් දස කුසලයට පුද්ගලයා බැසගන්නේ පින්වත්නි මේ ඔක්කොම කරන්නේ අපි මේ කරන දේවල් ටික ඔක්කොම කරන්නේ පින්වත්නි මේ ආහාර පාන ඇඳුම් පැළඳුම් වාසස්ථාන බෙහෙත් හේත් වෙනුවෙන් නෙමෙයිද ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා නුවණින් විමසා ආහාර පාන ගත යුතුයි කියලා නුවණින් විමසා ආහාර පාන ගන්නකොට එයාගේ ඉලක්කයේ තියෙන යැපීම විතරයි එයා ලෝකයේ තියෙන සියලු කෑම Tamange කෑම මේසේ ගොඩ ගහ ගන්න උත්සාහ කරන්නේ එවැනි කල්පනාවක් තියෙනවා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයට කොතනින්ද ගලපගන්නේ කියලා බරපතල අරුබුදයක් තියෙනවා ඒ කෑම වීම නිසාම අකුසල් වැඩෙන පැත්තට එයාගේ ජීවිතේ මෝරනවා සමහර අය ඉන්නවා කාලා ඉවරු වුණාට පස්සේ ඇඳ හොයාගෙන තමයි කෑම මේසෙන් පුටුවෙන් නැගිටින්නේ ඒකෙන් අපට තේරෙනවා එයා කන්න ඕන සීමාවවත් කෑමේ පරිමාණයවත් දන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළනවා මේ දිව මුල් කරගෙන එයාගේ ජීවිතේ අකුසල් වැඩෙන්න ඉඩකඩ තියෙන නිසා ආහාර පාන කියන්නේ ජීවිතේ ප්‍රධාන අවශ්‍යතාවයක් නිසා හැම වෙලාවකම පරිස්සම් වෙන්න කියනවා ආහාර පාන ගනිද්දී මෙතනදී ගැඹුරු කාරණයක් අපි විමසා ගන්න කිතාම වැදගත් පින්වත්නි මේ දිව මුල් කරගෙන ආහාර පාන නිසා අපේ පංචස්කන්ධයක්ම තමයි නැවත නැවත මෝරා වැඩෙන්නේ දැන් මේ පංචස්කන්ධය මෝරනවා කියන කතාව අපි මේ සබ්බාසව සූත්‍රයේ විටින් විට වදාළ ප්‍රධාන ධර්ම ප්‍රස්තුතය මෙතනදිත් අපි ඒ කාරණේ වතු කරගන්න එක වැදගත් මේ පරිහරණය කරන දේවල් වල ස්වභාවය සත්‍යතාවය ඇත්ත කතාව තේරුම් ගන්නේ නැතුව පරිහරණය කරනකොට ඒ පරිහරණය කිරීම නිසාම එයාගේ ජීවිතේ අකුසලයේ පැත්තට විවෘත වෙන්න තියෙන ඉඩකඩ වැඩි එං ආහාරයේ සීමාව දැනගන්නේ නැති කෙනෙක් එයා කැමැති කැමැති ආහාර ගවේෂණය කරනවා ඊට පස්සේ එයා නැවත නැවත කෑම හොයනවා ජීවිතේ කෑම කියන්නේ ආහාරය කියන්නේ යැපීම පිණිස අවශ්‍ය දෙයක් විදියට එයා සලකන්නේ එයා සලකන්නේ ජීවත් වෙන්නේ කණ්ඩායි කියන අදහසයි එයාගේ ජීවිතය තුළ පවතින්නේ ඒ නිසා ආහාර පාන ගනිද්දී ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ප්‍රවේසම් වෙන එක වැදගත් මොකද
දිවක් මුල් කරගෙන රසයේ පස්සේ පුද්ගලයා ලුහුබඳිනවා කියන්නේම එයා තුල රස තෘෂ්ණාව ඇති වෙලා තමන්ගේ පංචස්කන්ධ ලෝකයක් මෝරනවා කියන කාරණේයි ඒකස්සේ කැපිලා පේන්න තියෙන්නේ. ඒක හරියට මේ වගේ. හිතන්න පොලොස් සැඹුලක් කන්න කැමති කියලා. පොලොස් සැඹුලක් කන්න කැමති මිනිස්සෙක් පොලොස් සැඹුල් කනකොට ඒ පොලොස් සැඹුල් කන ඒකස්සේ තියෙන්නේ පින්වත්නි පංචස්කන්ධ ධර්මයක නැවත නැවත උපාදානීය ස්වභාවයක් සහ වැඩෙන ස්වභාවයක්. ඒ නිසා ආහාරයේ මුල් කරගෙන මේ පංචස්කන්ධයේ කෙරෙහි පවතින චන්ද්‍රාගයට උදව්වක් හැදෙන විදියට ආහාර පාන පරිහරණය කරන්න එපා. දැන් පොලොස් සැඹුල කනකොට පොලොස් සැඹුල නිසා තමන්ගේ ජීවහා විඥානයයි පහළ වෙන්නේ. දිවේ විඥානය පහළ වෙලා පොලොස් සැඹුලේ රස වශයෙන් අඳුනා ගැනීම තුල සංඥාස්කන්ධයක් පහළ වෙලා ඊට අනුව පොලොස් සැඹුලේ රස භාවයන් නිසා හිතේ සුඛාස්වාදයක් සැප වේදනාවක් ඇති වෙලා වේදනාස්කන්ධයකුත් පහළ වෙලා ඊට අනුව සිතුවිලි ජනිත වෙලා සංකාරස්කන්ධයකුත් පහළ වෙලා ඒ කැමට අනුව රූපස්කන්ධයේ හටගෙන නිරෝධ වීමක් අත්දකින්න ලැබෙන්නේ. දැන් මේ කාරණය මේ දේශනා කීපෙදිම අපි පැහැදිලි කළා. මේ පංචස්කන්ධ ධර්මයන් මෝරණ්ඩත් මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න ආශ්‍රව දුරු කිරීමේ පටිපාටියට ප්‍රතිවිරුද්ධ කාරණේ බලපාන නිසා සියලු ආශ්‍රව ගැන වදාරන්නම් මහණෙනි දැනගන්න දැකගන්න ජානතෝ අහම් වික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි කියලා නිදේශනාව පටන් ගන්නේ. ඒ නිසා මේ හැම තැනකම පංචස්කන්ධේ නැවත නැවත ගොඩනැගීම නතර කරලා දැමීම පිණිස නිමිත්තක් අවස්ථාවක් නොසැඟවී තිබුණත්, ඒ කියන්නේ ප්‍රකටව පේන්න තිබුණ නැති වුණත් ඒක හොයා ගන්න බුද්ධ ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕන. ඒ නිසා ආහාර පාන ගැනීමේ ඉලක්කය එයයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා මේ වාසස්ථාන පරිහරණය කරද්දී එමත් නැත්නම් සේනාසන භික්ෂුවක් පරිහරණය කරද්දී සිහියෙන් නුවණින් විමසා පරිහරණය කරන්න ඕන කියන කාරණේ. පින්වත්නි පරිහරණය කරන දේවල් තුල කුටියක් තුල නිවසක් තුල ඒ පරිහරණීය ස්වභාවය තුලම අකුසල් වැඩෙන්න පුළුවන්. කුටියක් පාවිච්චි කරනකොට නිවසක් පාවිච්චි කරනකොට කොහොමද නුවණින් විමසා පරිහරණය කරන්නේ කියලා හිතන්න පුළුවන්. දැන් මේ කාරණේ දන්නේ නැති කෙනෙකුට හැම වෙලාවකම හිතෙන්නේ විශාල මන්දිරයක් හදාගන්නයි. ඒතකොට මේ මන්දිරය තුල අවුරුදු 70ක් වගේ ඉතාම ස්වල්ප කාලයක් උපරිම සීමාවෙන් මේ මන්දිරය අතහැරලා දාලා යන්න වෙනවා. එහෙමනම් Tamanගේ සීමාව තේරුම් ගන්න එක වැදගත්. ඒ වගේම තමයි Tamanගේ වෘත්තීය මාන්නය, Tamanගේ පෞල් සංස්ථාවේ මාන්නය වගේ කාරණා නිසා Tamanට දරා ගන්න බැරි වාසස්ථාන හදා ගන්න මිනිස්සු යොමු වෙලා ඒ වාසස්ථානවල නිදි වරාගෙන ණය ගෙවා ගන්න බැරුව හූල්ල හූල්ල ඉන්න මිනිස්සු මට මුණ ගැහිලා තියෙනවා. එවැනි මිනිස්සු බහුලව අපට මගතොටේදී අනේනකොට මුණ ගැහෙනවා. මොකද ඔවුන්ට බලපාපු ප්‍රධාන කාරණේ තමයි ඔවුන් වාසස්ථානයේ ඉලක්කය දන්නේ නැතිකම. බුද්ධ ශ්‍රාවකයෙක් නම් වාසස්ථානයේ ඉලක්කය ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඕන. කුටියක් පාවිච්චි කරන්න ඕන මෙන්න මේ විදියටයි. ගෙයක් පාවිච්චි කරන්න ඕන මෙන්න මේ විදියටයි. මම මේ නිවස පාවිච්චි කරන්නේ සීතලෙන් වළකින්න ඕන නිසා. මම මේ නිවස පරිහරණය කරන්නේ උණුසුමින් වළකින්ද. මැස්සන්ගේ මදුරුවන්ගේ අවුවෙන් හුළඟෙන් සර්පයන්ගෙන් වද බන්ධන වලින් කරදර වලින් වළකින්නයි මම මේ නිවස පරිහරණය කරන්නේ. දේශගුණික පීඩා වලින් වළකින්නයි මම මේ නිවස පරිහරණය කරන්නේ. නිදහසේ ජීවිතේ ජීවන්නයි මම මේ නිවස පරිහරණය කරන්නේ. දැන් බලන්න නිවස පරිහරණය කිරීමේ ඉලක්කය හරි ලස්සනට බුදුරජාණන්සේ පෙන්නලා දීලා තියෙනවා. මේක හරි ලස්සන වචනයක් තියෙනවා. නිදහසේ ජීවන චර්යාව පවත්වන්නයි මම මේ වාසස්ථානේ පරිහරණය කරන්නේ. පින්වත්නි තට්ටු දෙකකට තුනකට මහල් දෙක තුනක නිවසක් හදාගෙන ඒ නිවස අස්සේ නිදහස නැත්තම් ඒ නිදහස නැති ජීවිතයක් තුල ගෘහස්ථ ජීවිතයකටවත් උදව්වක් හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. බලන්න අද මිනිසුන්ගේ ජීවිතේ එවැනි තැනක නෙමෙයිද නතර වෙලා තියෙන්නේ. ඔකට හරි ලස්සනම කතාව කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරනවා මම කුටියකට ගියාට පස්සේ ආයුෂ්මතුනි මම බලන්නේ මෙච්චරයි කියනවා. මොකද්ද?
මම එතන වාඩි වුණාම භාවනාවට අනේ මගේ දනිස් දෙක තෙමෙන්නේ නැත්තම් මට එපමණකින් මේ කුටිය සෑහෙනවා කියලා බලන්න කොච්චර ඉලක්කයටද වාසභූමිය පරිහරණය කළේ නමුත් අපේ ජීවිතේ පින්වත්නි මේ බඳු ඉලක්කයක් අපිට නැහැ ඒ නිසා පරිහරණය කරන නිවස නිසාම නැවත නැවත සංසාර වටයක් නිර්මාණය වෙනවා රාහුල මහරහතන් වහන්සේ කුටියක් හොයාගෙන බැලුවා තිබ්බේ නැහැ බොහොම ජනප්‍රිය කතාවක් තියෙන්නේ කුටියක් නැති තැන සියලු කුටිවල සංඝයා වැඩ හිටියා උන්වහන්සේ වැසිගිලියට වෙලා රැය පහන් කරන්න තීරණය කළා බුදුරජාණන් වහන්සේ උදේ කාලේ විමසුවා මොකද රාහුල මේ වැසිගිලිය රැය පහන් කළේ කියලා උන්වහන්සේ මතක් කළා ස්වාමීනි මම මේ කුටි ටික හොයලා බැලුවා කොහෙවත් ඉන්න තැනක් තිබ්බේ නැහැ ඉතින් මම වැසිගිලිය රැය පහන් කරන්න තීරණය කරා කිව්වා මම බුදුරජාණන් වහන්සේගේ ගිහි කාලේ පුතා මං වගේ කෙනෙකුට මෙහෙමද සලකන්නේ මං වගේ කෙනෙක් කෙනෙකුට වෙනම තැනක් හදලා තියන්න ඇයි බැරි? ඒ වගේ කිසි කතාවක් නැහැ. හේතුව මොකද්ද? දන්නවා පරිහරණය කරද්දී පරිහරණය කරන්න ඕන සීමාව බුද්ධ ශ්‍රාවකයෙක්ගේ කෙබඳු ආකාරයකක්ද කියලා උන්වහන්සේ හොඳින් දන්නවා. ඒ නිසා පරිහරණය කරන දේවල් නිසා උන්වහන්සේලාගේ ජීවිතේ අකුසලයක් වැඩුන්නේ නැහැ පින්වත්නි. බෙහෙත්ේත් පරිහරණය කරනකොට ඉලක්කයට පරිහරණය කරන්න ඕන. ගිලම්පස බෙහෙත්ේත් පාවිච්චි කරද්දී නුවණින් සලකාගෙන පරිහරණය කරන්නේ මෙන්න මේ විදියටයි. මම මේ ගිලන්පස ආදිය පාවිච්චි කරන්නේ ඇඟේ පතේ පීඩාව නැති කරගන්නටයි. ලෙඩ දුක් නැති කරගන්නටයි. පීඩාවකින් තොරව වාසය කරන්නටයි මම මේ බෙහෙත්ේත් වළඳන්නේ පරිහරණය කරන්නේ කියන අදහසින්ලු මිනිස්සෙක් බෙහෙත්ේත් ගන්න අවශ්‍ය වෙන්නේ. දැන් මේක ගොඩාක් වැදගත් කාරණයක් නෙමෙයි වගේ හිතෙන්න පුළුවන්. නමුත් පින්වත්නි මිනිස්සෙක්ගේ පැවැත්ම කියන්නේ ওই ටිකටයි. ආහාර පාන ටිකයි, ඇඳුම් පැළඳුම් ටිකයි, ගෙවල් දොරවල් ටිකයි, බෙහෙත් හේත් ටිකයි තමයි මිනිසුන්ගේ ප්‍රධාන අවශ්‍යතා ටික. මෙන්න මේ ප්‍රධාන අවශ්‍යතාවල ඉලක්කයේ තීරුම් අරගෙන පරිහරණය කිරීම තුළ ඒ පරිහරණය තුළ අකුසල් නොවැඩෙන විදියට ඒ පුද්ගලයාට පුළුවන් ඒ සියලු දේවල් පරිහරණය කරන්න. මෙතනදි වැදගත්ම කාරණය පමණ දැනගෙන සමව ජීවත් වෙන ගතිය තමන්ගේ ජීවිතේ පවත්වන එක. මේ පරිහරණය කරන දේවල් නිසා මිනිස්සු මුහුණ දෙන බරපතලම ගැටලුව තමයි මිනිස්සු කල්පනා කරනවා මීට වඩා හොඳට කොහොමද පරිහරණය කරන්න කියලා. දැන් උදාහරණයක් විදියට පොළව හදාගත්තොත් සිමෙන්ති දාගත්තොත් එයා ඊළඟට කල්පනා කරන්නේ මේ සිමෙන්තිය ගලවලා දාලා කොහොමද ගෙදරට ටයිල් ටිකක් අල්ලගන්නේ කියලා. ඊට පස්සේ ටික කාලයක් යනකොට සමහරට ඒකට තමයි මේ සමාජයෙන් පවුලිනුත් උදව්ව හම්බ වෙන්නේ. ඒ අය කියනවා දැන් මේ මොස්තරේ පරණයි. දැන් මේවා දැන් පාවිච්චි කරන්නේ නැහැ. දැන් පාවිච්චි කරන්නේ මෙන්න මේ දේවල්. දැන් පොළොව සකස් කරගන්නේ දැව වලින්. ඊට පස්සේ මිනිස්සයා ලෑලි හොයන්න මහන්සි වෙනවා. කුඹු ක්ලී හරි බොහොම වටිනා ලී වර්ගයක් ගෙනල්ලා හොඳට ඒ පොළොව සකස් කරගන්නවා. ඊට පස්සේ හිතන්නකෝ මේ ඇවිදින පුද්ගලයා තුල එතන මෙහෙම ඇදගෙන වැටුණා කියලා ලිස්සලා හරි මේක හරියන්නේ නැහැ මීට වඩා හොඳ එකක් බලන්න ඕන මේ විදියට ලිස්සලා වැටෙන්න තියෙන ඉඩ කඩ වැඩි ඒ නිසා ලී දානවට වඩා මෙන්න මේක හරියනවා කියලා තව විකල්පයකට යනවා මෙන්න මේ විදියට සාමාන්‍ය පුද්ගලයා තුල පරිහරණයේ යථා ස්වභාවය දන්නේ නැති නිසා එදිනෙදා ජීවිතේ පවා විඩාවෙන් තෙහෙට්ටුවෙන් නිදි වරාගෙන හරියට නිදා ගන්න බැරුව ණය ගෙව ගෙවා ගන්න පඩියෙන් සෑහීමකට පත් වෙන්නේ නැතුව දුක් විඳ විඳ තමයි මිනිසුන්ගේ ජීවිතේ එදිනෙදා ජීවිතයක් ගෙවන්න වෙන්නේ. ඒ වගේම ධර්ම මාර්ගයේ පැත්තට එනකොට මේ පරිහරණය කරන දේවල් වල ඉලක්කය තේරුම් ගන්න විදිහටයි භාග්‍යවතුන් වහන්සේ අපට ධර්මී ගැළපුවේ. පාංශකූලික චීවරේ හදා ගැනීමේ ඉලක්කය තුල පවා ඒ බව පේන්න තියෙනවා. පාත්‍රය අතට අරගෙන පාත්‍රයට වැටෙන දෙයක් වළඳන අදහසින් පිඬු පිනිස එළියට වැඩම කරපු භික්ෂුවකගේ ජීවිතේ මේ ප්‍රත්‍යවේක්ෂණාව හොඳින්ම තියෙන්න ඕන නැත්නම් ඒ භික්ෂුවගේ නිවන් මාර්ගය වැඩෙන්නේ නැහැ. නිතරම කෙලෙස් ඇවිස්සීලා ආහාරයට යටවෙලා සිවුරට යටවෙලා ඒ භික්ෂුව අමාරු වැටෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පැවිද්දෙක්ගේ ජීවිතේ උපමා කරද්දී හංසෙක් වගේ කිව්වේ පිල්බර විතරයි පින්වත්නි තියෙන්නේ. අභ්‍යවකාශයේ තරම් හිස් අවකාශයේ තරම් නිදහස් පැවිද්දක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ පරිහරණය කරන දේවල් වල
ඉලක්කය තේරුම් අරගෙන පරිහරණය කරන්න කියන අදහසින් ඒ ඉලක්කය තේරුම් අරගෙන පරිහරණය කරනකොට ඒ පරිහරණය මුල් කරගෙන එයාගේ පංචස්කන්ධයට වැඩෙන්න මෝරන්න තල්ලුවක් හම්බ වෙන්නේ නැහැ. ඒ තල්ලුව හම්බෙන්නේ නැති නිසා ප්‍රවේශමෙන් පංචස්කන්ධයෙන් මිදෙන්න හිතාගෙන ඉන්න ශ්‍රාවකෙක් මෙබඳු ස්වල්ප කාරණා පිළිබඳව පවා වැඩි අවධානයක් සංවේගයක් හදාගන්න එක ඉතාම වැදගත් වෙනවා. අද ඉතාම සරල දහම් කොටාසයක් ඔබට පැහැදිලි කරේ පටිසේවනා පහතබ්බං කියන දහම් පරයය ඔබ හැමදිනාගේම ජීවිතයට පරිහරණය කරන ප්‍රධාන අවශ්‍යතා තුල නුවණින් විමසා පරිහරණය කිරීමේ කුසලතාවයේ මතුවේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. ඔබ හැමදිනාටම තෙරුවන් සරණයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්න තියදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිතුක ත්‍රිපිටක ධර්මදේවී හසලක සීලරිමල ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ පරලෝ සපත් සිය ඥාති වර්ගයාට පින්පෙත් පැමිණවීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමේ අරමුණු පෙරදරි කොටගෙන මාළඹේ තලාහේම බෝගහවත්ත පාරේ අංක 204 G දරණ ලිපිණේ පදිංචි JM ආර්යවති මහත්මිය විසින් එතුමියගේ අරමුණ වී තිබුණේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින වැඩිමහල් දියණිය වූ KP සුභානී වාසනා නදී පෙරේරා බෑනනුවන් වන සංජය අමරනාත හා ඔවුන්ගේ ආදරණීය දියණිය කේට් වින්සාරා ඇතුළු සැමට නිදුක් නිරෝගී සුවය සහ සෙත් ප්‍රාර්ථනා කිරීමයි. එතෙකම බාල දියණිය වන KP තිලිනි වාසනා නදී පෙරේරා සහ බෑනනුවන් වන අකිල කාවිංග කුරුවිතාරච්චිගේ අනායතත් ඔවුන්ගේ පුතුන් වන මාල් මන්දිව් කුරුවිතාරච්චිගේ හා මාෂ් කුරුවිතාරච්චිගේ අනායත නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආශිර්වාද කිරීම සහ සෙත් ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණක් වුණා. එතෙක්ම දැනට වසර 14කට පෙර පරලෝ සැපත් වූ ආදරණීය ස්වාමි පුරුෂයා KPR රෙස්ලි පෙරේරා මහතාට උතුම් නිර්වාණ සුවය අත්වේවායි ප්‍රාර්ථනා කිරීමත් JM නිකුලස් අප්පුහාමි ආදරණීය පියාණන්ටත් K ඇලිස්නෝනා ඩයස් ආදරණීය මෑණියන්ටත් K ජොසලින් ඩයස් ආදරණීය පුංචි අම්මාට සහ K ප්‍රේමවති ඩයස් ආදරණීය පුංචි අම්මාට KP අර්වින් පෙරේරා ආදරණීය මාමණ්ඩියට සහ ලෙලිනා පොඩිහාමිනී ආදරණීය නැන්දම්මාටත් KG විමලසෝම KA බන්දුල පෙරේරා JM නන්දාවති JM කරුණාදාස JM සෝමදාස JM නන්දාවති MD සෝමපාල අර්ණිත ප්‍රියදේව WP සෝමසිරි යනායත උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණක් වුණා. එතෙකම ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් සියලුම ඥාති වර්ගයාට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණු අතර වුණා. ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙළවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහවතුනි ධර්ම දේශනාව හමාර කරමින්
සමුගන්නවා. බිඳුවයි හතයි බිඳුවයි හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඳ සිත නිවන බුදුබණ සුමදුර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.